අයිබුවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මම මගේ ක්‍රමයට සීනි චුට්ටක්වත් දාන්න නැතුව කිතුල් පැණි වලින් හැදි කෙවුම් හදන්න කියලා දෙනවා. කිතුල් පැණි ගණන් නිසා හොයාගන්න බැරි අයටත් එක්ක පොල් පැණි සීනි දාලා හැදි කෙවුම් එහෙම නැත්නම් පිටි කෙවුම් හදන හැටි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. බලන්නකෝ අපේ අම්මා කියලා දෙන විදිහට හැදුවොත් කොච්චර ලස්සනට ඔයාලට ගෙදරදී හැඳි කෑවුම් හදාගන්න පුළුවන් වෙනවද කියලා. ඔයා මේ හැඳි කෑවුම් එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube channel සමඟ ඔබත් එක්වන්නට නම් subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. දැන් අපි හැඳි කෑවුම් හදන්න ඕනේ තෙතහල් පිටි වලින්. හුඟක් අය මේක දන්නේ නැහැ. මේකෙන් තමයි හුඟක් අයට වැරදෙන්නේ. ඔයාලට මේ විදිහට කොටා ගන්න බැරි නම් තුන පහ කොටන මූලෙන් ගන්න පුළුවන් තෙතහල් පිටි, එහෙම නැත්නම් දැන් කඩවල් වල අලුතෙන් එක කම්පැනි එකකින් හදලා විකුණනවා තෙතහල් පිටි පැකට්. ඒක මිනිස්සුන්ට ලොකු උදව්වක්. මට ඒකේ නම කියන්න බෑ. එහෙම කිව්වොත් ඔයාලා හිතයි මම සල්ලි අරගෙන වෙළඳ දැන්වීමක් කරනවා කියලා. මේ හාල් පැකට් ග්‍රොසරි කඩවල් වල ෆ්‍රීස් එකේ දාලා තමයි තියෙන්නේ. පැකට් එකේ දිනේ බලලා අරගන්න එහෙම හාල් ගෙනවොත් සීතල යනකන් ඉන්න. කඩපු හැටියෙම අවශ්‍ය ටික අරගෙන ඉතුරු ටික ඒ වෙලාවම ෆ්‍රීසර් එකට දාන්න. නැත්තම් පිටි ටික ඇඹුල් වෙයි. තෙතහල් පිටි ගෙදර හදන්නේ මෙන්න මේ විදිහටයි. ඉස්සෙල්ලා මම කැකුළු හාල් 500ක් මේ විදිහට හොඳට හොදලා පැය එකමාරක් පිඟින්න තියෙනවා. කියන දේවල් හරියට කරන්න පැය එකමාරට වඩා තියන්න එපා. දැන් ඊළඟට හාල් ටිකේ වතුර ටික මේ වගේ උකෝම පෙරුණට පස්සේ හාල් ටික මේ වගේ හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඔන්න ටිප් එකක්. බ්ලෙන්ඩර් ජාහයකට දානකොට කොච්චර ලොකු එකක් වුණත් පිරෙන්න දාන්න එපා. චුට්ට චුට්ට දාලා කොටා ගන්න. දැන් මේ විදිහට එකපාරක් හලා ගන්න. ඔන්න තවත් ටිප් එකක්. තෙතහල් පිටි ඉතුරු වුණොත් මොකද කරන්නේ? බෑග් එකක දාලා හොඳට කට ගැට ගහලා ෆ්‍රීස් එකේ දාලා තියන්න. ඔන්න තවත් වැදගත් ටිප් එකක්. කොණ්ඩ කැවුමට නම් පිටි එක සැරයයි හලාගන්නේ. පිටි කැවුමට හැඳි කැවුමට නම් දෙසරයක් හලාගන්න. දැන් මං කිතුල් පැණි කෝප්පිට වඩා චුට්ටක් අඩුවෙන් අරගන්නවා. ඊළඟට සූදුරුයි මාදුරුයි තේ හැඳි භාගෙ භාගෙ එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි කාලෙනුත් භාගයක් එකතු කරගන්නවා. හාල් පිටි ග්‍රෑම් 100යි පාන් පිටි ග්‍රෑම් 100යි දෙකේකට කලවම් කරලා තියාගත්තා. දැන් මේ පිටි මිශ්‍රණය චුට්ට චුට්ට දාලා අනා ගන්නවා. පිටි මිශ්‍රණය දාලා අනාගත්තට පස්සේ චුට්ටක් ගොරෝසුයි. දැන් මේ මිශ්‍රණය වැක්කිරෙන ගාන එනකන් වතුර මේසැහැන්ද දාලා කලවම් කර කර වක් කරලා බලන්න. ඊළඟ වතුරේක දාන්න කලින් පැණි රස බලන්න. පැණි රස මදි නම් වතුර දාන්නේ නැතුව වැක්කිරෙන ගාන එනකන් තව පැණි මේසැහැඳි දෙකක් විතර එකතු කරගන්න. දැන් මේ වගේ වැක්කිරෙන පදම ඇවිල්ලයි තියෙන්නේ. හුඟක් වතුර නැතුව හුඟක් ගොරෝසු නැතුව. ඔන්න තවත් ටිප් එකක්. මේ දැන් කොටාපු හාල් නම් විනාඩි 10ක් තිබ්බොත් ඇති, පැය ගණන් තියන්න එපා. දැන් මම විනාඩි 10ක් වහලා තිබ්බම මේ විදියට ගොරෝසු වුණා. ඊට පස්සේ මේ ගොරෝසු එක යන්න ආය වතුර චූට්ටක් දාලා වැක්කිරෙන පදමට හදා ගන්නවා. දැන් දැක්ක නේද වැක්කිරෙන පදම? ඔන්න තවත් ටිප් එකක්. හැඳි කැවුම් හදනකොට ගොරෝසු පදම නෙමෙයි ඕනේ, මේ වගේ වැක්කිරෙන පදම. ඊළඟ ටිප් එක තමයි වක් කරනකොට හොඳටම පහතින් වක් කරන්න. ඊළඟ ටිප් එක තමයි වක් කරන වෙලාවේ තෙල් හොඳට රත් වෙලා තියෙන්න ඕනේ. තෙල් එක රත් වෙලා තිබුණ නැත්නම් තමයි පිපිල උඩට එන්නේ නැත්තේ. මේ බලන්න පුංචි හිලකුත් හැදුනා. පිපිල ආවට පස්සේ තප්පර පහක් විතර තියලා අනිත් පැත්ත හරවනවා. මේකට හරියට ගින්දර හොඳට තියෙන්න ඕනේ. මං එළියේ ඉන්න නිසා මෙතන හුලං වැඩි. නැත්තම් තෙල් දාන්න ඕනෙත් නැහැ. එකපාරටම පිපිල එනවා. මේ වගේ දෙපැත්ත දද රන්වන් පාට එනකම් බෙදගන්න. මේ බලන්න එබෙන හැටි. දැන් ඔයා ගන්නේ සීනි කලවන් කිතුල් පැණි නම් මිලෙක් ගතිය ටිකක් අඩුවේ. ඒ වගේම හැන්දෙන් අක් කරනකොට හැන්ද රවුමට කරකවන්නේ නැතුව එක කෙලින් තියාගන්න.
ගින්දර හරියට වදිනකොට තෙල් දාන්න ඕනෙත් නෑ, නිකම්ම පිපෙනවා. පිපුණාට පස්සේ ඒ වෙලාවෙම අනිත් පැත්ත හරවන්න. තෙල් ටික නටන්න පටන් ගත්තට පස්සේ ගින්දර ගානට තියාගන්න. ඊළඟ ප්‍රධාන ටිප් එක තමයි අපි ගන්න තාච්චිය ඕනට වඩා ලොකු වෙන්නත් බෑ, ඕනට වඩා පොඩි වෙන්නත් බෑ. මෙන්න මේ තරම් පළල තාච්චියක් නම් හොඳයි. ඒ වගේම තෙල් එකත් ඕනවට වඩා අඩු වෙන්නෙත් නැතිව ඕනවට වඩා වැඩි වෙන්නෙත් නැතුව තියෙන්න ඕනේ. දැන් කිතුල් පැණි විතරක් දාලා හදපු හැඳි කැවුම් එකේ අන්තිම දෙක දාගන්න යන්නේ. ඔයාලගේ බැටේ එක හොඳට පිපිලා තියෙනවා නම් මේ විදිහට වැක්කිරුවාම මැදින් පොඩි හිලක් හැදෙනවා. තවත් ටිප් එකක්, මේ වගේ ලොකු ලිපක් පාවිච්චි කරන්න එපා. මෙන්න මේ වගේ පුංචි ලිපක් පාවිච්චි කරන්න. දැන් අපේ කිතුල් පැණි හැඳි කැවුම් ටික හදලා ඉවරයි. මේ තියෙන කඩේ තෙතහල් පිටිවලින් බැදපු හැඳි කැවුම්. ඒ පිටිවලින් හදනවා නම් කලවම් කරලා විනාඩි 15ක් 20ක් විතර තියලා මේ විදිහට බැදගන්න. මේ බලන්න, හොඳට පිපිලා එනවා. වක් කරනකොට හැඳ තෙල් එකට ලං කරලා වක් කරන්න. මේ බලන්න, අපේ කිතුල් පැණි හැඳි කැවුම් හැදුවට පස්සේ මෙන්න මේ වගේ සොෆ්ට් එකට තියෙනවා. හැබැයි මගේ කිතුල් පැණි සීනි කලවන්නේ නැහැ. කිතුල් පැණිවල සීනි කලවන්න හයිය ගැතිය තියෙයි. සමහර අය මගෙන් අහලා තිබුණා එයාලා හදපු කොණ්ඩ කැවුම් හයියයි කියලා. එහෙම හයිය වුණා නම් ඔයාලා දාපු පොල් පැණිවල වැඩියෙන් තිබිලා තියෙන්නේ සීනි. කියසරේ මං හදපු කැවුම් හොඳට සොෆ්ට් වෙලා තිබුණේ හොඳ පොල් පැණි ලැබුණු නිසයි. හොඳ පොල් පැණි පාවිච්චි කරනවා නම් මේ විදිහෙම රසවත් හැඳි කැවුම් වාට හදාගන්න පුළුවන්. ඔයාලට මේ ප්‍රමාණයෙන් වැඩි ඕනේ නම් දෙගුණයක් දාලා හදාගන්න. ඊළඟට මම ඔයාලට කිතුල් පැණි නැතිව සීනි පොල් පැණි දාලා හැඳි කැවුම් හදන්න කියලා දෙනවා. අපේ අම්මා channel එකේ කැවුම් කොකිස්, අතිරස අක්කලා මුං කැවුම්, පැණිවලලු අලදෝසි කිරි ටොෆි මේ වගේ අවුරුදු කෑම පෙළක්ම තියෙනවා. අවුරුදු කෑම බලන්න ඉස්සෙල්ලම ඔයා අපේ අම්මා channel එකේ මෙන්න මේ පින්තූරේ ක්ලික් කරන්න. ඊට පස්සේ playlist කියලා බටන් එකකුත් තියෙනවා. ඒක ක්ලික් කරලා අවුරුදු කෑම playlist එක බලන්න. හරියට හදාගන්න අවුරුදු කෑම ගොඩාරියක් එනවා. වීඩියෝකෙන් යම් දැනුම ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහෝම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.